සුබ දවසක් කියලා මුලින්ම පිළිගන්නවා යක්කුල රාවණා channel එකට. ඉතින් මේ ඔබ දකින වීඩියෝ පටය සම්බන්ධව තමයි අද දවසේ කතා කරන්න යන්නේ අපි. ඉතින් මේ වීඩියෝ පටයේ location එක විදිහට අපිට ලබා දුන්නේ උඩු නුවර කියන ප්‍රදේශය. ඉතින් මේ උඩු නුවර කියන ප්‍රදේශයේ ලස්සන ජල මාර්ගයක් තියෙනවා. ඉතින් ලස්සන ඔයක්. ඉතින් ඒ ඔය ආශිතව තමයි මේක තියෙනවා කියලා කියන්නේ. ඉතින් මෙතන ඔවුන් කියන විදිහට වටේටම හොඳට බදාම කවලම් කරලා දාලා තිබුණ ඒ මාත්තුව මේ වෙනකොට තැන් තැන් වලින් ගැලවිලා දිනවා කියලා තමයි ඔවුන් කියන්නේ. ඉතින් ඔබට මේ වීඩියෝ පාටේ ඔවුන්ගේ කටහඬින්ම මුල කෑල්ලක් අහන්න ලැබෙන්නේ නැති. ඉතින් ඔවුන් කියන විදිහට මේක ප්ලේට් එකක් විදිහට ගලවන්න පුළුවන් ඇති කියලා තමයි ඔවුන් විශ්වාස කරන්නේ. නමුත් අපි දන්න දෙයක් තමයි මෙවැනි ලොකේෂන් වල විවිධ බලවේග තියෙනවා. ඉතින් මේ බලවේග වලට තියෙන බය නිසා තමයි අදටත් මේක මේ විදිහටම තියෙන්නේ මෙතන. නැත්තම් මේ වෙනකොටත් එවැනි බලවේග වලට බය නැති කෙනෙක් ඉන්නෝ නම් අනිවාර්යයෙන්ම මේකට මොකකින් හරි ගහලා මේක කඩලා විනාශ කරලා තියේ. නමුත් අපේ මිනිස්සු දකින දේට වඩා නොදකින දේ සම්බන්ධව ගොඩක් විශ්වාස කරනවානේ. ඉතින් ඒක නිසා තමයි මේක අදටත් මේ විදිහට තියෙන්නේ. ඉතින් බලන්න මෙතන ලස්සන ඔයක් තමයි තියෙන්නේ. ඉතින් මේ ඔය ආශිතව තමයි තියෙන්නේ මේක. ඔබට සමහරක් විට මේ ලොකේෂන් එක ඔබ දන්නවා ඇති. නමුත් මේ ලොකේෂන් එකේ කොතනද තියෙන්නේ කියලා දාන්න යන්න එපා. කමෙන්ට් එකක් විදිහට අපි හැමතාවම කියන්නේ ඒක. ඉතින් මේ උඩුනුවර කියන ප්‍රදේශයේ විශේෂ විදිහටම මහනුවර රාජධානියත් එක්ක ගොඩක් නෑකම් කියන ප්‍රදේශයක්. ඉතින් මේ මහනුවර රාජධානියේ ඒ කාලයේදී හිටපු සෙම්පති තුමෙක්ගේ නින්දගම් කියන්නේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මොවුන් ඒ කාලයේදී නින්දගම් කියන වර්ග දෙකක් භාවිතා කරා. එකක් තමයි ඉඩකඩම් වලට නින්දගම් කියලා කිව්වා. ඊට අමතරව යම්කිසි ලෝහ වර්ග වලට, ගොඩක් වෙලාවට රත්තරන් වැනි ලෝහ වර්ග වලට නින්දගම් කියලා කිව්වා. ඉතින් ඒවා කාසි විදිහටවත් නැත්නම් කැට විදිහටවත් ආභරණ විදිහටවත් නෙමෙයි තියෙන්නේ. ඒක නිකන් වී යට වාගේ. වී යට නැත්නම් අපි ගත්තොත් එහෙම පැපොල් ඇටයක් වාගේ, නැත්නම් ගත්තොත් එහෙම ගොඩක් කලාවට වට්ටක් ඇටයක් ප්‍රමාණය වාගේ, අන්න ඔය වගේ තමයි තිබුණේ ඒ කියන ලෝහ වර්ග. ඒ කාලයේදී වටිනා කියන ලෝහ වර්ග එහෙම තමයි තිබුණේ. ඉතින් සමහරක් විට මේ ලොකේෂන් එකේ ඔය කියනවා වාගේ ඔහුගේ නින්දගම් තියෙනවා නම් සමහරක් විට මෙතන ඒ වගේ ලෝහ වර්ගයක් තියෙන්න පුළුවන්. නමුත් නින්දගම් කියනකොට මේ ඉඩකඩම් තමන්ගේ තියෙන බල ප්‍රදේශය අන්න එහෙම ලකුණු කරන්න මෙතන මොකක් හරි දෙයක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඔන්න ඒ වගේ කාරණාවක් තමයි මේ ලොකේෂන් එක සම්බන්ධව තියෙන්නේ. නමුත් ඔබට හිතන විදිහට ඔබගේ මේ වෙනකන් තියෙන අත්දැකීමුත් එක්ක, මේ වෙනකන් ඔබගේ තියෙන නිරීක්ෂණත් එක්ක ඔබට දැනෙන විදිහට මේක මොන වගේ දෙයක් තියෙන ලොකේෂන් එකක්ද, නැත්නම් මෙතන මුකුත් නැද්ද, මේක සාමාන්‍ය ගලක්ද? ඉතින් ඔබට දැනෙන විදිහට ඔබට පුළුවන් ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න කමෙන්ට් එකක් විදියට. ඉතින් අපි හැමදාම වගේ කියන්නේ ලංකාවේ හෙළ ඉතිහාසය ආරක්ෂා කරගන්න පුළුවන් තරම් පුංචි හැරදයක් ඔබ කරන්න. ඒක තව කෙනෙකුට ඔබ දන්න දෙයක් කියලා දෙන එක වෙන්න පුළුවන්. සමහරක් විට ඔබ දන්න දෙයක් ඔබගේ පෞද්ගලික සෝෂල් මීඩියා වල ඔබ පළ කරන පෝස්ට් එකක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ දන්න දේ සමාජයට දෙන එකත් එක්ක සමහරක් විට මේ හෙළ ඉතිහාසය ආරක්ෂා කරගන්න එක මහඟු කාර්යභාරයක් වෙන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ පාටයෙන් ඔබ පුංචි හරි අලුත් දෙයක් දැක බලා ගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් වීඩියෝ එක හොඳ නැත්නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් එකක් දෙන්න අමතක කරන්න එපා. අපි අදට ගිහිල්ලා එන්නම්. ඕකේ, thank you.